විස්සයි විස්ස අපස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ 9 වන ප්‍රශ්නයේ පිළිතුරුයි අද මම ඔයගලන්ට කියලා දෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු 9 වෙනි ප්‍රශ්නේ අපිට මොකද්ද කරන්න කියලා තියෙන්නේ කියලා. Read the text and underline the most suitable word given within brackets. The first one is done for you. ඒකෙන් අපිට කියලා තියෙන්නේ පල්ලෙහා තියෙන ඡේදය කියවලා හරි උත්තරේට ඉරක් ගන්න කියලා. ඒගොල්ලෝ අපිට උත්තර තුන ගානේ හැම එකකටම දීලා තියෙනවා. අපි ඡේදයට ගැලපෙන උත්තරේ එතනින් හොයලා අන්ඩර්ලයින් කරන්න කියන්නේ හරියට ඉරක් ගන්න. කොයි වෙලේවත් අන්ඩර්ලයින් කිව්වම ලියන්න යන්න එපා. අර බ්ලැන්ක් එකේ දීලා තියෙන ස්ථානේ ලියන්න එපා. අපි දැන් බලමු කොහොමද කියලා. Here is a newcomer to your class. මේකෙන් අදහස් වෙන්නේ ඔගොල්ලගේ පන්තියට අලුත් ළමෙක් ආවයි කියන එකයි. Why don't you welcome him with a loud applause? Say the teacher introducing a new friend to the class. ඒකෙන් අදහස් වන්නේ ටීචර් අහනවා ළමයින්ගෙන් ඇයි ඔයගොල්ලෝ applause? Applause කියන්නේ අත්පොලසන්. අත්පොලසන් දීලා මේ අලුතෙන් ආපු යාළුවව පිළිගන්නේ නැත්තේ කියලා. That was how Sugat became our classmate. ඒකෙන් අදහස් වෙන්නේ අන්තිමට සුගත් හොඳ මිතුරෙක් වුණා කියන එකයි. He was very supportive and cooperative in everything we did. ඒකෙන් අදහස් වෙන්නේ අපි කරන හැම දෙයකටම ඔහු අපිට සහයෝගය දුන්නයි කියන එකයි. මම සෙන්ටන්ස් එක උත්තරෙත් එක්කම කියවගෙන යන්නම්. So he became popular with us. ඒකෙන් අදහස් වන්නේ ඔහු අපි අතර ජනප්‍රිය වුණා. At the term end examination, he did better than most of us. ඒකෙන් අදහස් වන්නේ අපි ඔක්කොටම වඩා හොඳට ඔහු විභාගයේ කරලා තිබුණා කියන එකයි. He will bring credit to our school one day, we thought. ඒකෙන් අදහස් වන්නේ අපි හිතුවා කවදා හරි දවසක ඔහු අපේ පාසලට කීර්තියක් රැගෙන එවි කියලා. Unfortunately, he did not stay long in our school. අවාසනාවකට ඔහු වැඩි කාලයක් අපේ ඉස්කෝලේ හිටියේ නැහැ. He left our school to join his previous school again. ඒකෙන් අදහස් වන්නේ ඔහු අපේ පාසල හැර ගිහින් එයාගේ කලින් පාසලට එකතු වුණා කියන එකයි. We still remember him with love. ඒකෙන් අදහස් වන්නේ අපිට තාමත් මතකයි ඔහුත් එක්ක ආදරෙන් හිටි කාලය කියන එකයි. How sad it is to be away from a good friend like Sugat. ඒකෙන් අදහස් වන්නේ සුගත් වගේ හොඳ මිත්‍රයෙක් අපගෙන් වෙන්වීම දුකක් කියන එකයි. මගේ ඊළඟ වීඩියෝ එකෙන් 10 වෙනි ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්න. තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. Thanks for watching. Have a nice day.